සුබ උදෑසනක් වේවා ඔබ සිය දෙනාටම. එවැගේම මෙම උත්සවය සඳහා සැපමිණි හෝමාගම අධ්‍යාපන කලාපයේ ගරු අධ්‍යක්ෂකතුමිය ඇතුළු සියලුම අධ්‍යක්ෂක මණ්ඩලයෙන්ද එවැගේම හෝමාගම මධ්‍ය මහා විද්‍යාලීය විදුහල්පති මෑණියන්ගෙන්ද එවැගේම අප විද්‍යාලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද මදාබර සොරු සොරියන්ගෙන්ද අවසරයි ආදරණීය අයියේ අක්කේ ආදරණීය නංගී මල්ලි එදින් සතුටින් කියන්න පුළුවන් මෙවනකොට හෝමාගම මධ්‍ය මහා විද්‍යාලීය නිල වෙබ්බඩවියට මා විසින් නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා එදින් එන්න එතෙන්ට යන්න කොහොමද ඔයත් මේ විදිහට ඉදිරියට යන්නේ ඒ දේ පිළිබඳව ඔයාලට යම් මොටිවේෂන් එකක් යම් ඔයාලට දිරිගැන්වීමක් ලැබෙයි කියලා මම හිතනවා. ඉතින් මම මගේ කතාව කියන්න. මම මෙතනදී පොඩි කතාවක් උපුටා ගන්නම්. ඒ තමයි ඔබ දන්නවැටි මේ ලෝකය දියුණු වෙනවා. නමුත් ලෝකයක් ඉදිරියේ අපි සාපේක්ෂව අපි ටිකක් පල්ලෙහෙන් තමයි ඉන්නේ. ඒ කියන්නේ ලෝකය ඉදිරියේදී ඒ වගේම වර්තමානයේදී දියුණු වෙනවා. නමුත් අපි තාම එතනම ඉඳගෙන අපි දියුණු වෙන්න උත්සාහ කරනවා. ඔබ දන්නවද? ලෝකයේ ඉහළම තැන්වලට ගිය ශ්‍රී ලාංකික මිනිස්සු දිහා බලලා ඒ ලෝකවල ඉඳලා ඉන්න ඒ රටවල්වල ඉන්න මිනිස්සු කියලා තියෙනවා. මේ ශ්‍රී ලාංකිකයන්ගේ කොච්චර ක්‍රියේටිව් භාවයක් තියෙනවද? එයාලා කොච්චර නිර්මාණශීලීද? එයාලා කොච්චර එයාලගේ හැකියාවන් තියෙනවද? ඒ කියන්නේ එයාලා හිතන විදිහ, එයාලා අමුතුම විදිහට හිතන්නේ, එයාලා හරිම ක්‍රියේටිව් විදිහට හිතන්නේ. ඉතින් ඒ කියන්නේ ලංකාවේ ඉඳලා අපි වගේම ඔබ වගේම මම වගේම ඉඳලා ඉදිරියට ස්ටෙප් එකක් තියලා ඉදිරියට ගිය මිනිස්සු විදිහට තමයි ඒ මිනිස්සු දිහා බලලා තමයි අර පිටරටවල ඉන්න මිනිස්සු අපේ ලංකාව වැසෙන්ට කියන්නේ. ඉතින් එයාලට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා අපේ ලංකාවේ තියෙන මිනිස්සුගේ ක්‍රියේටිව් ගතිය. උදාහරණයක් වශයෙන් ගත්තාම 3D animation එකේ ඉඳලා මේ ලංකාවේ මිනිස්සුන්ගේ කොච්චර ක්‍රියේටිව් ගතියක් තියෙනවද ඒ පිළිබඳව මේ රටවල ඉන්න මිනිස්සු ලංකාවේ මිනිස්සු දිහා බලලා කියනවා. ඉතින් ඔබට එතනින් තේරෙනවා ඇති ලංකාවේ හැකියාවලින් ඉදිරියටම ගිය හැකියාවලින් පරිපූර්ණ වෙච්ච මිනිස්සු ඉඳලා අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව ඒක අපි පල්ලෙහාට දාගෙන යනවා. ඉතින් ආදරණීය අයියාගේ ආදරණීය නංගී මල්ලි මම දකින්නේ මේ ලෝකේ එක S2කින්. මම ලඟින් S2කින් නෙමෙයි ඔබ ලෝකේ දකින්නේ. මම සුදුසුද කියලා මට සමහර විට හිතෙන්න පුළුවන් ඔබට මෙමෙ කතාවක් කරන්න. නමුත් මම හිතනවා ඔබට මේ කතාවෙන් පසුව ඔබට යම් දෙයක් ඔබේ ජීවිතයට අරගන්න පුළුවන් වේ කියලා. ඉතින් මම මගේ කතාව ආරම්භ කරගෙන මෙහිම අරගෙන යන්නම්. ආදරණීය නංගී, ආදරණීය මල්ලි, ආදරණීය අයියා, මගේ S2කට පේන විදියට මේ ලෝකයේ ඉදිරියට යන ශ්‍රේෂ්ඨ දෙකක් මට පේන විදියට තියෙනවා. නමුත් මම නැවත වරක් කියනවා මට පේන විදිහට නෙමෙයි ඔබට පේන්නේ. ඔබට මිට වඩා ඉදිරියට මම හිතන්නේවත් නැති වෙන කවුරුත් හිතන්නේවත් නැති ඉතා ලොකු අනාගතයක් ඔබට හිතෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔබට ඒ දේ හිතේ කියලා. ඉතින් මට පේන විදිහට ශේෂ දෙකක් තමයි, එකක් තමයි ජීව විද්‍යාව පැත්තෙන්, අනිත් එක තමයි මේ IT ටෙක්නොලොජි. ඒ කියන්නේ කම්පියුටර් පැත්තෙන්, IT පැත්තෙන් කොච්චර ඉදිරියට යනවද කියන කාරණාව. ඔබ දන්නවද දන්නේ නැහැ. මේ වෙනකොට ජාන තාක්ෂණයේ පවා ඉතාම ඉදිරියට යනවා. පුංචි වී පැලේ ඉඳලා කොච්චර දියුණුවකින් මේ ජාන තාක්ෂණය වෙලා තිනොද අද වෙනකොට ආබාධිත පුද්ගලයන් අතපය නැති ගොඩක් අසරණ වෙච්ච පුද්ගලයන්ට පවා ලෝකෙන් ඒ සඳහා විසඳුමක් අරලා ලැබිලා තිනවා. ඒ තමයි ජාන තාක්ෂණයේ විසඳුම. ඔබ දන්නවද අනාගතයේදී බිහිවන දරුවන්ගේ පවා යම් අඩුපාඩු තිබ්බත් මේ දාන තාක්ෂණයට පුළුවන් වෙලා තියෙනවා ඒ අඩුපාඩු සමනය කරලා ඒ ළමයිව ඉදිරියට යහපතින් පෝෂණය යුක්ත ළමෙක් බවට ලෝකයට දායාද කරන්න. ඉතින් මේ වෙනකොට ඒ හැම දෙයකටම මට පේන විදිහට කුමන ශ්‍රේෂ්ඨයක් ඉදිරියට ගියත් ඒකේ රැකවරණය, ඒකේ ආවරණය වෙන්නේ මේ IT ශ්‍රේෂ්ඨය. මේ තොරතුරු හා සන්නිවේදන තේක්ෂේ තමයි මේ මොනම ශ්‍රේෂ්ඨයක් ඉදිරියට ගියත් මේ හැම දෙයකෙම ආවරණය වෙලා තියෙන්නේ. ඉතින් ඔබ මත පොඩ්ඩක් හිතලා බලන්න, ඇත්තද මේ කියන කාරණාව? ඇත්තටම ලෝකයට ආවරණයක්ද මේ IT ශ්‍රේෂ්ඨය? ඔව්, මට පේන විදිහට ලෝකයට ආවරණයක්. ඔබ හිතලා බලන්න, මේ IT ශිෂ්‍යය නැති වුණා, මේ කිසිදු IT ශිෂ්‍යයක් නැති වුණා,
ලෝකේ පැවැත්මක් තියෙන්න පුළුවන්ද නැහැ මේ අයිතිශීර්ෂය කියන දේ අපේ පැවැත්මට අපිට ඍජුවම හෝ වක්‍රව බලපාන දෙයක් ඔබ දන්නවද මේ ලෝකේ පාලනය කරන ආයතන තිබුණා ඔබ මගෙන් ප්‍රශ්නයක් අහයි ඇත්තටම මේ ලෝකේ පාලනය කරන ආයතන තිබුණද ඔව් ලෝකේ පාලනය කරන ආයතන තිබුණා නමුත් ඒ පාලනය කරන ආයතන එයාලා ඍජුවම නෙමේ එයාලා පාලනය කරන්නේ වක්‍රව ඉතින් ඒ මොනවද කියලා මම කතාවේ ඉදිරියට කියන්නම් මම ඔබට මේ ශිෂ්‍යය ගැන මේ ශිෂ්‍යය කොච්චර දුරද කොච්චර ඉදිරියට යන්න පුළුවන්ද කියන කාරණය තවත් ඔබට සනාථ කරන්නට මම තව කතාවක් උපුටා ගන්නම් ඒ තමයි ඔබ දන්නවද මේ වෙනකොට ලෝකේ රිසර්ච් වෙනවා නියුරාලින් ප්‍රොජෙක්ට් වලට ඒ කියන්නේ මම ඔබට ප්‍රශ්නයක් අහනවා මම ඔබට ගාණක් කියනවා මම ඔබට කියනවා 3500 වැඩි කරලා ඒක 600න් වැඩි කරලා ඒක 728න් වැඩි කරලා ඒකට 3500ක් එකතු කරලා ඒක දෙකෙන් බෙදලා ඒක 6න් ගුණ කරලා උත්තරේ කියන්න කියලා මම හිතනවා ගොඩක් අයට ඒකට උත්තර එකපාරටම දෙන්න බෑ නමුත් මෙතන ඒ දේ ප්‍රගුණ කරපු පුද්ගලයෙකුට උත්තර දෙන්න පුළුවන් වෙන්න පුළුවන් නමුත් මටත් බෑ මම හිතනවා සාපේක්ෂව ඔබටත් බැරුව ඇති කියලා නමුත් මම මේ ගැටලුව පරිගණකයකට දුන්නොත් ඔබ හිතනවාද ඒ උත්තරය ගන්න අපි තමක එන්ටර් බටන් එක ක්ලික් කරන්න යන්නේ තප්පරේද එසනින්න ඊට අදාළ නිවැරදි පිළිතුර අපිට ගන්න පුළුවන් ඔබ එය හිමින් සැරේ පැයක් හෝ පැය දෙකක් අරගෙන කරලා බැලුවත් ඒ ගිය වෙලාව ඔබ ගත කරලා බැලුවත් ඔබට එතනදි තේරු ගන්න පුළුවන් වෙනවා මෙතනදි එන්නේ සත්‍ය උත්තරය කියලා ඉතින් පරිගණකයට පුළුවන් වෙලා තියෙනවා මොකද්ද ඕනම දෙයක් ෂොනිකෙන් ඔබට ලබා දෙන්න ඉතින් මේ වෙනකොට නියුරාලින් ප්‍රොජෙක්ට් හරහා කරගෙන යනවා මේ ලෝකයේ මිනිසුන්ට හිතන්න බැරි දේවල් කරන්න මේ වෙනකොට රිසර්ච් මට්ටමේ තියෙනවා වඳුරෙකුට එයා ජොයිස්ටික් එක පාවිච්චි කරන්නේ නැතුව එයා ඒ ගේම් ගහන වැඩේ කරනවා ඉතින් මේ විදිහට මම මේ උපුටා ගන්නවා වගේම මේ විදිහට ලෝකයේ IT ශේෂ්ඨය තුල ඉදිරියටම යනවා අනාගතයේ දවසක මේ පරිගණකය සහ මිනිස අතර මට පෙනෙන විදිහට වෙනසක් නොතියේවි අනාගතයේදී මිනිසත් පරිසරයත් මේ සොරි අනාගතයේදී මිනිසත් ඒ වගේම පරිගණකයත් එක්කෙනෙක් බවට පත් වේවි ඔබ යම් හිතලා බලන්න ඕනම ශේෂ්ඨයක ඕනම දෙයක වාසි පැත්තක් වගේම ඒකේ අවාසි පැත්තකුත් තියෙනවා ඉතින් ඔබ එතනින් ගත යුත්තේ අවාසි පැත්ත නෙමෙයි එතනින් වාසි පැත්ත ගත යුත්තේ ඒ කියන්නේ ඔබ ලොවට හොඳ දෙයක් ලෝකයට හොඳ දෙයක් ලෝකයට අනුත් දෙයක් කරන්න තමයි හැම වෙලාවෙම උත්සාහ ගත යුත්තේ ඉතින් මේ වෙනකොට ලෝකයේ තුල රිසර්ච් මට්ටමේ පවතින මෙන්න මේ කියන නියුරාලින් ප්‍රොජෙක්ට් සම්බන්ධව ඉතින් ඔබ හිතන්න ඔබ පොඩි කාලේදී හිතනවා ඇති මම වෛද්‍යවරයෙක් වෙනවා මම ඉංජිනේරුවෙක් වෙනවා මම නීතිඥයෙක් වෙනවා මේ විදිහට ඔබට සීමිත වෙච්ච රැකියා ප්‍රමාණයක් තමයි ඔබ අනාගත ඉලක්ක කරන්නේ නමුත් ඔබ පොඩ්ඩකට හිතලා බලන්න මීට වඩා කොච්චර තැන්වලට යන්න පුළුවන්ද මීට වඩා කොච්චර අවකාශය තියෙනවද ඒ වගේ මම ඔබට තව දෙයක් මතක් කරනවා ඔබ මේ වෙනකොටවත් තමන් කවුද වෙන්නේ මම මෙන්න මේ කෙනා වෙන්නේ මම අනාගතයේදී මෙන්න මේ කෙනෙක් වෙනවා මම අනාගතයේදී මෙන්න මේ දෙයක් හටට කරනවා මම අනාගතයේදී මේ වගේ පුද්ගලෙක් වෙලා ලෝකයට සෙතක් කරනවා ඉතින් ඔබ තාමත් හිතලා නැද්ද ඔබට තව හිතන්න පුළුවන් මේ කතාවෙන් පස්සෙ ඔබ විනාඩි 5ක් අරගෙන හිතලා බලන්න ඔබ කවුද වෙන්නේ මම මෙන්න මේ කෙනා වෙන්නේ නමුත් ලංකාවින් ගොඩක් ආගේ සීමව සහිත හිතීම් තමයි තියෙන්නේ කියන්නේ යාලා හිතන්නේ මම වෛද්‍යවරයෙක් වෙනවා මම ඉංජිනේරුවෙක් වෙනවා මම නීතිඥෙක් වෙනවා මම කියන්නේ නැහැ මේ ශ්‍රේෂ්ඨ හොඳ නැහැ කියලා වෛද්‍ය වෘත්තිය කියන්නේ ඉතා උතුම් ශ්‍රේෂ්ඨය නමුත් ඔබ හිතන්නේ මීට වඩා යන්න පුළුවන් තැන් තියෙනවා ගොඩක් කච්චිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හිතන්නේ නැහැ හිතන්න බයයි ලොකු ලොකු හිණ හිතන්න බයයි ඔබ දන්නවද ඔබ පොල් ගහකට උඩින් ගහන්න හිතුවොත් තමයි අනාගතයේ දවසට ඔබට අඹ ගහකට වඩා උඩින් ඒ ගල ගහන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ ලොකු තැන් හිතන්න සමහර විට ඒව ඔබට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඔබ ඒ ලැබුණ දෙයෙන් සතුටු වෙන්න. ඔබ හැම වෙලාවෙම ඔබ වෙන්න තීරණය කරන්න. ඔබ අනුන් කෙනෙක් වෙන්න එපා. ගොඩක් අය හිතන්නේ මම මෙන්න මෙයා වෙනවා මම මෙන්න මෙයා වෙනවා කියලා. ඉතින් සමහර විට ඒ කෙනා වෙන්න බැරුණාම ඔබට ලොකු දුකක් දැනේ. ඉතින් ඒ එහෙම දුකක් දැනුනේ ඔබ හැම වෙලාවෙම හිතුවේ ඔබ වෙන්න නෙමෙයි. ඔබ හැම වෙලාවෙම හිතුවේ ඔබ අනුන් කෙනෙක් වෙන්න. මම කියන්නේ ඔබ ඔබ වෙන්න. එතකොට ඔබට තෘප්තිමත් භාවය ලැබෙනවා. ඔබට විභාගයේදී ගත්තේ යම් ලකුණද ඒක තෘප්තිමත් භාවය ඇති වෙනවා. ඒකට හේතුව තමයි ඔබ ඔබ වුණා. ඒ ඔබේ ලකුණ, ඒ ඔබේ දක්ෂතාවය. එතනදී ඔබ වෙන්නේ ඔබ උත්සාහ කරනවා තව දේවල් වෙන්න. එතකොට කිසිම තරගකාරීත්වයක් නැහැ. ඔබ
හැමතැනින්ම ඉදිරියට යන්න පුළුවන් වෙනවා ඔබ ඔබ වෙන්න. ඉතින් ආදරණීය නංගි මල්ලි ආදරණීය අයියා අක්කේ. ඉතින් මේ අයිති ශේෂ්‍ය තුල යන්න පුළුවන් ඉහළ තැන තමයි මම මේ කියන්නේ. ඉතින් ඔබ එතනට යන්න. අද ලෝකයේ කොච්චර අයිති ෆීල්ඩ් එක හරහා රැකියා බිහි වෙලා තියෙනවද? මම කියනවා ආදරණීය නංගි අයියේ ආදරණීය අයියා අක්කේ. කුමන ශේෂ්‍යයක් ලෝකෙ ඉදිරියට ආවත් එහි රැකවරණය එහි ආරක්ෂිතය වගේම එහි රැකවරණේ විදිහට ඉන්න මේ අයිටි ශේෂ්‍ය ඔබ හිතලා බලන්න අයිටි ශේෂ්‍ය නැතුව මේ ලෝකෙ ඉදිරියට යන්න පුළුවන්ද මම කියනවා ස්ථිර වශයෙන්ම එහෙම බෑ මේ ලෝකය එන්න එන්න දියුණු වෙනවා නමුත් අපි මේ දේවල් මොනවද කියලා දන්නේත් නැහැ සමහර විට අපි හොයලා බලන්නෙත් නැහැ අපේ හැකියාවන් තියෙන්න පුළුවන් නමුත් අපේ හැකියාවන් ඔප්නම්වා ගන්නෙ නැහැ ඉතින් මම කියන්නේ අපි මේ හැකියාවන් අපි වර්ධනය කර ගන්න ඕනේ කොහොමද මේ දේවල් කරන්නේ සමහර විට මෙතන ඇති IT ශිෂ්‍යයෙ ඉදිරියට මන් යන ආසයි. නමුත් එයාලට එක එක ප්‍රශ්න ඇති. මට මෙන්න මේ දිසා යන්න බැරි වෙනවා. මට මේ නිසා මේ ලෝකෙ ඉදිරියට යන්න බැරි වෙනවා. සමහර අය කියයි මමත් ආසයි ලෝකෙ IT ශිෂ්‍යයෙ ඉහළටම යන්න. නමුත් මට මුදල් නැහැ. මට එක එක පාඨමාලා කරන්න මුදල් නැහැ. මට මේ දේවල් ඉගෙන ගන්න පරිගණකයක් නැහැ. මට ඩිවයිස් එකක් නැහැ. ඉතින් ඔබ හිතනවා ඇති. ඉතින් ඒව සැලෙන්න එපා. ඔබට පරිගණකයක් නැති වෙන්න පුළුවන්. ඔබට පාඨමාලා සඳහා යන්න මුදල් නැති වෙන්න පුළුවන්. ඔබ සැලෙන්න එපා. ඒකට හේතුව තමයි ඔබට පරිගණකයක් තියෙන කෙනෙකු හිතන්නකෝ. ඔබට ෆෝන් එකක් තියෙන කෙනෙකු හිතන්න. ඉතින් ඔබට මුදල් නැහැ කියලා ඔබට ඉගෙන ගන්න බැරි වෙන්නේ නැහැ. ඔබට මේ දේවල් හොයන්න බැරි වෙන්නේ නැහැ. ලංකාවේ වගේම ලෝකෙත් මෙවෙනකොට ෆ්‍රී ප්ලැට්ෆෝම්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ දේවල් වලින් ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඔබ ඔබ වෙන්න උත්සාහ කරන්න, ඔබ ඔබේ අනාගතය ප්ලෑන් කරන්න බලන්න. ඔබ කවුද වෙන්නේ ඉන්නේ එතෙන්ට කටයුතු කරන්න. ඒ හැමදේම ඔබ ඔබ විසින්මයි කරගන්න ඕනේ. ඒ වගේම මේ ලෝකයේදී ඔබ ඉදිරි තැනකට යනකොට, ඔබ ඉදිරි පුතු වලට යනකොට හැම දේ ගැනම අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඔබ අනාගතයේ මම මේ කෙනෙක් වෙන්නේ නම් මම මෙවැනි කෙනෙක් වෙන්නේ නම් ඒ සඳහා අවශ්‍ය කරන විෂය මොනවද? ඒ දේවල් ඔබ හොඳින් අවබෝධයෙන් කරගන්න ඕනේ. එතකොට ඔබ හිතන්න ඔබ හැම වෙලාවෙම ඉගෙන ගන්න ඕනේ. ඔබ හැම වෙලාවෙම මෙන්න මේ දේවල් කරන්න ඕනේ. අනාගතයේ කොච්චර ඒ කියන විෂයට අවකාශයක් තියෙනවද? කොච්චර ස්පේස් එකක් අනාගතයේදී ඔබ මේ ඉගෙන ගන්න දේ තියෙන ඉගෙන ගන්න දේ වෙනුවෙන් තියෙනවද කියන එක ඔබ හැම වෙලාවෙම හිතන්න ඕනේ. සමහර විට සමහර විෂයන් අනාගතයේදී ලොකු අවකාශයක් වෙ තියෙන්න පුළුවන්. නමුත් ඔබ අනාගතයේදී හොඳ පුරවැසියෙක් වෙලා රටට වැදගත් පුද්ගලයෙක් වෙන්න, ඔබ සමාජයේ යහපත් පුද්ගලයෙක් වෙන්න, එම විෂයන් ඔබට උපකාරී වෙන්න පුළුවන්. අන්න ඒ දේ විශ්වයෙන් ඔබ ඉගෙන ගන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය කැමති ගේම් ගහන්න. ගොඩක් කට්ටිය කැමති විනෝද වේ ගේම් ගහලා ගේම් වලින් සතුටු වෙන්න. මම දන්නවා මෙතන ඉන්න භාගයට භාගයක්ම කැමති ගේම් ගහන්න. නමුත් ඔබ හිතුවද ඔබ විනාඩි 5කට හිතුවද ඔබ විනාඩියකට හිතුවද මම මේ ගේම් වලින් තෘප්තිමත් වෙනවා. ඇයි මටත් බැරි මේ වගේ ගේම් එකක් හදන්න? ඇයි මමත් මේ වගේ ගේම් එකක් හදලා මගේ දැනුම වර්ධනය කරගන්න නැත්තේ? මම කියන්නේ ගේම් ගහන්න එපා කියලා. ඒකට හේතුව තමයි ගේම් ගත්තාම ගේම් එක එක වර්ගයේ ගේම් තියෙනවා. සමහර විට සමහර ගේම් එකක් වෙන්න පුළුවන් ඔබේ අධ්‍යාපන දැනුම ඉහළ අරගෙන යන්න පුළුවන් ගේම් එකක්. නමුත් ඔබ හැමදේම කරනකොට ඔබ ක්‍රීඩා අවශ්‍යම වශයෙන් ගේම් එකක් ගහනවා නම් ඔබ එතන ලිමිට් එකක් තියාගන්න. ඒ වගේම ඔබ හැම වෙලාවෙම හිතන්න කොහොමද මම මේ වගේ ගේම් එකක් හදන්නේ? මේ වගේ දෙයක් කරන්නේ කොහොමද? ඔබ අනුන් වෙනුවෙන් තමයි ඔය හැම වෙලාවෙම ගේම් ගහන්නේ. ඔබ හිතනවාද ඔබට ඔය ෆ්‍රී දෙන දේවල් තියෙනව නේද? ඒ කියන්නේ ඔබට අන්තර්ජාලය හරහා ඔබට ෆ්‍රී ලබා දෙන දේවල් තියෙනවා. ඔබ නිකමට හිතලා බලන්න. ඒ ආයතන ඔබට ෆ්‍රී දෙන්නේ ඇත්තටම ඔබට සහනයක් වීමේ අපේක්ෂාවෙන්ද නැත්නම් වෙනත් හෝ යටි පරමාර්ථයක් අපේක්ෂාවෙන්ද? හැම දෙයකම මොකක් හෝ යටි පරමාර්ථයක් තියෙනවා. ඉතින් ඒ ආයතන ලාභ වෙන්නේ නැද්ද ඔබට මේ හැමදේම ෆ්‍රී දීලා? ඔබ එතනින් හිතන්න මේ හැමදේම කරන්නේ ඒ ආයතන වල හැමදේම කරන්නේ යම් හෝ පරමාර්ථයක් එයාලගේ හිතේතේ තියාගෙන. ඉතින් ආදරණීය අයියාගේ ආදරණීය නංගි මල්ලි මේ ලෝකේ මට පේන විදිහට මේ ආශිෂේෂ්ත්‍රයේ ඉදිරියට යන්න තැන් ගොඩක් තියෙනවා. ඔබට මේ පිළිබඳව ආසාව ඇති, කුතුහලය ඇති මේ දේවල් කොහොමද කරගන්න කියලා. නමුත් ඔබට අවකාශය නැහැ කියලා ඔබ හිතනවා ඇති. ඔබ දන්නවද Google company මේ වෙනකොට ප්‍රධාන CEO වශයෙන් කටයුතු කරන පුද්ගලයා කොච්චර පල්ලෙහා තැනක ඉඳලාද ඉහළට ආවේ කියනවනම් එයා ඒ Google company
ඇමරිකාවට යන්න එයාගේ ෆ්ලේන් එකේ ටිකට් එක ගන්න එයාගේ තාත්තා එයාගේ පඩිය අවුරුද්දක් විතර එකතු කරලා තියෙනවා ඉතින් ඔබ හිතන්න ඉතින් එච්චර පල්ලෙහා මට්ටමකින් කෙනෙකුට එන්නේ එතෙන්ට ගියා නම් ඇයි අපිට යන්න බැරි මම ඔබට කලිනුත් කිව්වා මේ ලෝකේ පාලනය කරන ප්‍රධාන කම්පැනික්ස් පහක් තියෙනවා ඉතින් එතනින් මම කිහිපයක් කියන්න ඒ තමයි Google එක අනිත් එක තමයි Adobe සමාගම අනිත් එක තමයි Microsoft සමාගම ඔබ දන්නවද මේ සමාගම් කොහෙද තියෙන්නේ ඔබ හිතයි ඇමරිකාවේ තියෙනව ඇත්තටම හරි ඇමරිකාවේ තමයි මේ ප්‍රධාන කම්පැනික්ස් පහ තියෙන්නේ සාපේක්ෂව ගත්තාම ලෝකයම කියන්නේ ඇමරිකාව තමයි දැනටම දියුණුම රට කියලානේ නමුත් ඔබ දන්නවද ඇමරිකාවේ එකඳු පුරවැසියෙකුටවත් බැරි වෙලා තියෙනවා ඒ ප්‍රධාන කම්පැනිස් වල CEO වෙන්න. ඉතින් කවුද ඒ ප්‍රධාන කම්පැනිස් වල CEO වශයෙන් කටයුතු කරන්නේ? ලංකාවේද? නැහැ. ඉන්දියාව කෙනෙක්. එතකොට ඇමරිකාවේ ප්‍රධාන කම්පැනිස් පහේ ඒ කියන්නේ ලෝකය වක්‍රව පාලනය කරන සමහර විට කියන්න පුළුවන් මම මෙතනදී දෙන අදහස උචිත නොවෙන්න පුළුවන්. සමහර රටවල් තියෙනවා Google පාවිච්චි කරන්නේ නැති. නමුත් ඔබ දන්නවද Google විතරක් නෙමෙයි ප්‍රධාන වශයෙන් වක්‍රපාලනය කරන ආයතන Microsoft සමාගම් Adobe සමාගම් මේ වගේ සමාගම් කිහිපයක්ම තියෙනවා ඉතින් එන්නේ එතන ඉන්න ප්‍රධාන CEO ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරීන් තමයි එතන ඉහළ පුටුවල ඉන්නේ ඉතින් ඒ තැන්වලට ඒ ලෝකයේ වක්‍රය පාලනය කරන ප්‍රධාන කම්පැනිස් පහේ ප්‍රධාන CEO වශයෙන් ඉන්නේ අපේම මේ අසල් රැති වෙච්ච ඉන්දියාවේ ඉන්න පුරවැසිය ඒ කියන්නේ ඒ ඇමරිකන් එක්වදු පුරවැසියෙකුටත් බැරි වෙලා තියෙනවා එන්නේ එතෙන්ට යන්න. ඉතින් ඇයි මේ ඉන්දියාවේ ඇයට එතෙන්ට යන්න පුළුවන් වෙලා තියෙන්නේ? ඔබ නිකමට හිතලා බලුවද? සමහර වෙලාවට අපිට වඩා දුක් විඳින ඉන්දියාව පුරවැසියෙ ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් විතරක් නෙමෙයි ඉන්නවා. දූෂණ කියයි, වංචා කියයි, කලකෝලාහම් විවිධ මම එකී නොකී ඔබ දන්නවා ඇති. ඉන්දියාව කියන රටේ මාර විදිහට විවිධ ආකාරයෙන් අපිට වඩා අති භයානක අති විශාල පීඩාවන් වලට අභියෝගයන් වලට මුහුණ දීලා තමයි යාලේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ලෝකයක් වශයෙන් ලෝකේ පිළි අරගෙන තියෙනවා මේ ඉන්දියාවේ පුරවැසියන්ට මෙවැනි තත්යකට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙයාලා කන කට මෙයාලට එන බාධක මේ බාධක නිසා තමයි මෙයාලා මේ විදිහට ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබ හිතන්න ඔබ පුදුම වෙන්න ඇමරිකන් පුරවැසියෙකුටවත් ඇමරිකාවේ තියෙන ප්‍රධාන කම්පැනිස් වල CEO වෙන්න බැරුණා. ඉතින් එතෙන්ට වෙලා තියෙන්නේ ඉන්දියන් පුරවැසිය. ඉතින් ඔබ නිකමට හිතලා බලන්න ඉන්දියාව කියන්නේ අපේ වගේම දේශගුණයක් වෙන රටක්. අපේ වගේම ඊට වඩා අපිට වඩා හොඳ අපි සමහර තැන්වලින් ඉන්දියට වඩා ගොඩක් ඉහළින් ඉන්නවා. ඉතින් එකඳු රටකද ඒ වගේ රටකවල අපි ඇයි ඒ දේ සඳහා උත්සාහ කරන්නේ නැත්තේ? ඇයි අපි ඒ දේ අපේ තියෙන හැකියාවන් අපි වර්ධනය කරගන්නේ නැත්තේ? ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඔබේ හැකියාවන් වර්ධනය කරගන්න. ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්න ඔබ වෙන්න. ඔබ වෙන කෙනෙකු වෙන්න යන්න එපා. ඔබ වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔබ ස්වභාව ධර්මයට ණය නොවි ඔබට ස්වභාව ධර්මේ ණය වෙන තරමට ඔබ වැඩ කරන්න. එතකොට ඔබට ස්වභාව ධර්මයේ ඔබේ අවකාශය ඔබට ඥානදීම සිද්ධ කරනවා. ඉතින් ආදරණීය අයියේ අක්කේ ආදරණීය නංගී මල්ලි ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්න මෙවැනි තැන්වලට යන්න. ඉතින් මේ වගේ තැන් කියන්නේ අපිට ලෝකේ යන්න පුළුවන් උපරිම තැන්. ඔබ හැම දෙයක්ම දන්නවද? ඔබ හැම දෙයකටම අවතීර්ණ වෙන්න කලින් තියන්න ඕන ප්‍රධාන අඩිතාලම තමයි ඔබගේ ගෙදර. ඉතින් අද අප විද්‍යාලයේ ලෝක ළමා දින උත්සවයේ සමරන දවස. එතකොට මේ උත්සවය සඳහා පැමිණ සිටින ආදරණීය අම්මේ තාත්තේ ඔබ සමහර විට ඔබේ දරුවාට පරිගණකය ඔබේ ෆෝන් එක අල්ලන්න දෙන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ හිතන්න ඔබ ඒ දරුවාට කියලා දෙන්න මෙන්න මේකෙන් මෙන්න මෙවැනි තැන්වලට යන්න පුළුවන් මෙන්න මේ දේවල් කරන්න පුළුවන් මේකෙන් මෙන්න මේ තරම් හොඳ පැත්තක් තියෙනවා. හැම දෙයකම තියෙනවා හොඳ සහ නරක. එන්න එතනින් හොඳ හොයලා දෙන්න. මෙන්න මේක කරොත් ඔයාට මෙන්න මේ දේ ළඟා වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකම ඒ වගේම මටත් මේ වෙනකොට වෙබ් අඩවියක් මේ වෙනකොට තනියෙන්ම නිර්මාණය කරලා අප විද්‍යාලය විසින් ලබා දීමට හැකි වෙලා තිබෙත් අපේ මේ ප්‍රධාන අඩිතාලම වැටෙන නිසා. ඉතින් ඔබ දුක් වෙන්න එපා. ඔබ ගෙදර ගිහින් අම්මට කියන්න, අම්මට තාත්තට කියන්න, දෙමාපියන්ට කියන්න. ඉතින් හැම දෙයකම ප්‍රධාන අඩිතාලම වැටෙන ගෙදරින්. ඉතින් ඔබ ගෙදර ඉන්න ඔබේ දරුවට
ඔබ දරුවට පරිගණකය දෙන්න. දීලා බලන්න එයා මොකද්ද කරන්නේ. පිටිපස්සෙන් ඉඳලා බලන්න මොනවද වෙන්නේ. මොනවද කරන්නේ. ඒ වගේම මොකද්ද හොඳ දේ? මොකද්ද නරක දේ? ඒක කියලා දෙන්න. එහෙම නැතුව පරිගණකය අල්ලන්න දෙන්නේ නැතුව ෆෝන් එක අල්ලන්න දෙන්නේ නැතුව ඉන්න එක නෙමෙයි හොඳ දේ. ඉතින් සමහර ශ්‍රේෂ්ඨ කියනවා වෛද්‍ය වෘත්තියට වඩා ඉහළ වැටුප් ගන්න ලෝකයට ලොකු සේවාවක් දෙන සේවාවක්. IT ශිෂ්‍යයෙක් ඒක වෙන්න පුළුවන්. ඔබ දන්නවද කුමන හෝ ශිෂ්‍යයෙක් ලෝකයේ ඉදිරියට වැළඳගත්ත කුමන ශිෂ්‍යයෙක් ලෝකයේ ඉදිරියට ගියත් එහි රැකවරණය වශයෙන් එහි ආරක්ෂාවක වශයෙන් ඉන්න මේ IT ශිෂ්‍යය මේ පරිගණක ශිෂ්‍යය. ඉතින් මේක හිතා ගන්න බැරි තැන් වලට යනවා. අනාගතයේදී මිනිස්සු පරිගණක වලින් හිතන තරමට හිතරුවේ මිනිසුන් අදාළ දත්ත ගබඩා කරන්න පුළුවන් විදිහට නිර්මාණය වේ. ලෝකෙ හිතන්නෙම නැති විදිහට දිනු වේ. ඒ වගේම මේ ලෝකය දිනු වෙනා වගේම ඒ සමගම අපිත් දිනු වේ යුතුයි. අපිත් අපේ දේවල් වර්ධනය කරගත යුතුයි. ආදරණීය අම්මේ තාත්තේ මේ උත්සවය සඳහා සපමිනී ආදරණීය අම්මේ තාත්තේ ඔබකින් ඉල්ලනවා. ඉතින් ඔබේ දරුවාට පරිගණකේ නොදීම නෙමෙයි මේක කළ යුතු නිවැරදි දේ. ඒ දේ දෙන්න. ඒ දේ දීලා ඉන්පසුව එහි හොඳ නරක එහි කොහොමද යන්න ඕනේ කොච්චර දුරට යන්න ඕනේද කොච්චර දුරකට යාමෙන් කොච්චර දෙයක් වෙනවද එන්නේ මේ කිරීම තමයි කළ යුතු සුදුසුම දේ. ඉතින් මේ කතාව අහලා ඔබ එයින් වාසියක් ගන්න එපා. ඉතින් ඔබ ගෙදර ගිහින් කියයි මෙන්න මේ වගේ කතාවක් කරා මෙන්න මේ වගේ කෙනෙක් මෙන්න මේ වගේ දෙයක් කිව්වා මට දෙන්න පරිගණක මම මේ දේවල් කරන්නම් කිය. ඔබ එතනින් වාසියක් ගන්න හිතන්න එපා. ඔබ ඔබේ ඩ්‍රීම් එක ඔබේ අරමුණ හිතන්න මම මෙන්න මෙතනට යන්න මම මේ දේ කරන්නයි මේ දේව කරන්න ඕනේ. ඔබ හැම වෙලාවෙම ඔබට අවංක වෙන්න ඔබ ඔබට අවංක වෙන තරමට ඔබට අවශ්‍ය ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔබ මෙතනින් වාසිය ගන්නේ නැතුව ඔබේ අවශ්‍යතාවය මත ඔබ මේ දේවල් කරන්න. ඔබේ අවශ්‍යතාවය වෙන්නේ හැම විටම විවිධයේ ඔබේ අනාගත සිහිනේ. ඉතින් ඔබ අනාගතේ කවුරු වෙන්නද සිහින කරන්න ඔබ අනාගතේ කවුරුද වෙන්න උත්සාහ කරන්න. එන්නේ එතනට යන්න එන්නේ එතනට කටයුතු කරන්න ඔබ හැම වෙලාවෙම උත්සාහ ගන්න ඕනේ. ඒ දේ සඳහා තමයි ඔබ උත්සාහ ගන්න ඕනේ. ඉතින් පරිගණක ශිෂ්‍යය හරහා ඉතින් මට මේ වෙනකොට අපේ විද්‍යාලයට නවතම වෙබ් අඩවියක් නිර්මාණය කරන්න හැකියාවක් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙබ් අඩවිය හරහා ගැන කතා කරොත් ලංකාවේ ඉන්න ඕනෑම ගුරුවරයෙකුට වෙබ් අඩවියක් එක්ක එකතු වෙලා තමන්ගේ දරුවන්ට තමන්ගේ ළමයින්ට ඉගෙනුම් කටයුතු සිද්ධ කරන්න පුළුවන් වෙන විදිහට මේ වෙනකොට වෙබ් අඩවිය කියලා නිර්මාණය වීම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මම තව මේකේ පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ තමයි අපි දන්නවා අපේ මේ ජාතික හැදෙනුම් සංකේය තුළ අපේ සියලුම තොරතුරු ඇතුළත් වෙලා තිනවා. එන්නේ කන්සෙප්ට් එකට අනුකූලව මේ වෙනකොට අපේ විද්‍යාලයේ සියලුම සිසුන්ගේ ලියාපදිංචි අංකයන් අනුව ඒ දරුවා පොතක් පුස්තකාලයෙන් පොතක් නිකුත් කිරීමේ ඉඳලා ඒ දරුවාගේ හැම තොරතුරක්ම එයාගේ ක්ලාස් ටීචර් දෙන පැවරුම් වැඩ කටයුතු එයාගේ ඔන්ලයින් ටෙස්ට් වල ලකුණු එයාගේ රිපෝට් එක එයාගේ ඇටෙන්ඩන්ස් එක මම යකිනෝකි ඔබගේ වාර්තාපතේ තියෙන සීලම කරුණු වලට අමතරව සීලම දේවල් අන්තර්ගත වෙමින් මෙවෙනකොට කොමග මධ්‍ය මහා විද්‍යාලයේ වෙබ් අඩවියක් නිම කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒක සතුටින් කියන ඕන කාරණාවක්. ඉතින් ඔබත් එතනට යන උත්සාහ කරන්න. ඔබ හැම වෙලාවම හිතන්න ඔබට පුළුවන් කියලා. ඔබට බෑ කියලා හිතන්න එපා. ඔබ හැම වෙලාවම හිතන්න ඔබ ඔබ වෙන්න. ඔබ කවුරුත් වෙන්න යන්න එපා. මම වෙන්න මේකේ නා වෙනවා. අනාගතයේදී මම මේකේ නා වෙනවා. නැහැ. මම කියන්නේ ඔබ ඔබ වෙන්න උත්සාහ කරන්න. ඔබ ඔබ වෙන්න තරමට තමයි ඔබේ දිනුව තීරණය වෙන්නේ. ඉතින් හැම වෙලාවම හැම වැඩක්ම කරනකොට ඔබ හැම දෙයක්ම හිතලා කටයුතු කරන්න. මම මෙන්න මේ කෙනෙක් වෙනවා. මම මෙහෙවයි කෙනෙක් වෙනවා. ඉතින් මේ වගේ කෙනෙක් වෙන්නේ මෙන්න මෙතන තමයි පාර. ඉතින් ඔබ ඔබේ පාර තෝරා ගන්න. මම ඔබට කියන්නේ ඔබ ස්වභාව ධර්මයට ණය නොවි. ස්වභාව ධර්මයේ ඔබට ණය වෙන තරමට වැඩ කරන්න. එතකොට ඔබට අදාළ සිල්ම අවකාශයන් ඔබ පිටිපස ගොඩනැගී තිබේ. ඉතින් මම හිතනවා ලෝක ළමා දිනයේ දවසේ ඔබට යම් මොටිවේෂන් එකක් මේ කතාව තුළින් ලැබුණා කියලා. ඉතින් ඔබට මේ වෙනකොට ඉන්න පුළුවන් මෙතනදී මම කවුද වෙන්නේ කියලාවත් හිතාගත්තේ නැතියේ. මම මෙන්න මේ කෙනෙක් වෙනවා කියලාවත් හිතුවේ නැතියේ. ඉතින් එයාලට දැන් විනාඩි 5ක් අරගෙන හිතන්න මේ කතාවෙන් පස්සේ මම මෙන්න මේ කෙනෙක් වෙනවා. මම මෙන්න මේ විදිහට ඉදිරියට යනවා. මට මෙන්න මේ තුලින් මෙන්න මේ දේ අරගන්න පුළුවන්. ඉතින් මම මෙවැනි තැනකට යනවා. ඉතින් ඔබ හිතන්න. ඔබ ඔබේ ඩ්‍රීම් එක හිතන්න. විනාඩි 5ක් අරන් හිතන්න. මන්න මේකට යන්නේ. ඉතින් සමහර අය ඉන්න පුළුවන් IT ශිෂ්‍යයෙක් කැමති නැහැ. ඔබ ගායනෙන් ඉදිරියට යන්න කැමති. නමුත් මම ඔබට කියනවා ඔබ කුමන හෝ ශිෂ්‍යයෙක් ඉදිරියට ගියත් ඒත් එක්කම මේ IT ශිෂ්‍යයත් ඔබ අරගෙන යන්න. මම කියන්නම් තව කතාවක්. හිතන්න ඔබ ගායකෙක් වෙනවා. ඔබ ගායකෙක් කියලා ජනප්‍රිය වෙනවා.
ඔබේ ජනප්‍රිය වෙන්නේ සීමාවක් තුල. ඔබ හිතන ඔබ ලංකාවේ ජනප්‍රිය වුණා. හැබැයි ඔබ මේ තියෙන IT ටෙක්නොලොජි පාවිච්චි කරගෙන ඒත් එක්ක දිනු වෙන්නේ. එතකොට ඔබ ලංකාවේ විතරක් නෙමෙයි ඔබ මුළු ලෝකයේ තුලම ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ හිතන ඔබ ක්‍රියේටිව් වෙන්නේ. ලෝකයක් වශයෙන් ලංකාවේ පුද්ගලයන්ව පිළිඅරගෙන තියෙනවා. ලංකාවේ ඉන්න මේ මිනිස්සුන්ගේ කොච්චර ක්‍රියේටිව් ගතියක් තියෙනවද? ඉතින් ලෝකෙට හිතන්න බැරි නිර්මාණවල මුල් පුටුවල මුල් ආසනවල මේ ලංකාවේ යගේ thinking එක කොච්චර තියෙනවද කියලා ඒ රටවල ඉන්න මිනිස්සු අපේ ලංකාවේ මිනිස්සු ගැන දැකලා බලලා කියලා තියෙනවා. ඉතින් ඔබත් ඒ වගේ තැනකට යන්න උත්සාහ කරන්න. ඒක යන්න බැරි දෙයක් නෙමෙයි. ඒක ළඟා කරගන්න බැරි දෙයක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් දෙයක්. හැම වෙලාවම හිතන්න බැරි දෙයක් නැහැ. හැම දෙයක්ම කරන්න පුළුවන්. එන්න ඒ සිතුවිල්ල ඇති ඔබට මෙවෙන්න. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මෙතනදී මට හැම වෙලාවම බාධා එන. ඉතින් මම මේ බාධා එන්නේ ඉතින් මට හරියන්නේ නැහැනේ. ඔබ හිතන්න ඔබ බාධා එන කෙනෙක්ද? ඔබට නිතරම බාධා එනවද? එන්න එතන තමයි ඔබේ ටර්නින් පොයින්ට් එක. බාධා එන තරමට තමයි ඔබේ දිනුව තීරණය වෙන්නේ. ඔබේ බාධාවන් බාධාවන්ම නොවි ඒව ජයග්‍රහණය කරගන්න ඒක ඔබේ මංමාවත් කරගන්න මෙව තමයි මගේ ජයග්‍රහණේ පාරවල්. ඉතින් එතන ඔබේ ටර්නින් පොයින්ට් එක හදාගන්න. එතනින් පස්සේ ඔබ දිනු වෙන්න බලන්න. ඔබ දිනු වෙනා වගේම ඒ වගේම ඔබ සමාජයේ යහපත් පුරවැසියෙක් වෙන්න. ඔබ කුමන හෝ ශිෂ්‍යයෙක් ඉදිරියේ හිටියත් ඔබ ඔබේ සමාජයේ යහපත සඳහා ඒ වගේම ඔබ ඔබේ යහපත සඳහා අන්නගේ යහපත සඳහා කටයුතු කරන්න සෑම විටම තීරණය කරන්න. ඉතින් මම හිතනවා මගේ කතාව තුළින් ඔබට යම් මොටිවේෂන් එකක් ලැබෙන්නේ නැති. ඔබට මේ වෙනකොට මම කවුද වෙන්නේ මම මේ වගේ කෙනෙක් වෙනවා හිතමු නැති අය ඉන්න පුළුවන්. ඉතින් මම ඔබ සියලු දෙනාටම දැන් කියන විනාඩි පහක් කරන් හිතන්න. ඒ වගේම ඔබ ඔබ වෙන්න තීරණය කරන්න. ඔබ වෙන කෙනෙකු වෙන්න එපා. IT ශිෂ්‍යය තෝරගන්න කැමති කෙනෙකුට මම හැමෝටම කියන ඔබ IT ශිෂ්‍යය තෝරගන්න කැමැත්තෙන් ඉන්නවනම් එන්න ඇවිල්ලා බලන්න මේ දේවල් වලින් ඔබ හිතන්නේ නැති ඔබේ දේවල් හොයාගන්න පුළුවන් වේ. ඔබට පාඨමාලා යන්න ඔබට මේ සඳහා මුදල් නැතින්න පුළුවන්. නමුත් මේ වෙනකොට ලෝකයේ තුල ෆ්‍රී ප්ලැට්ෆෝම් කිහිපයක්ම තියෙනවා ඕන තරම් තියෙනවා. ඒවට ගිහින් ඔබ ඔබේ තීරණේ හොයන්න ඔබ ඔබේ අනාගතය හොයන්න ඔබ ඔබේ අනාගත හොයලා ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න. හැම තප්පරෙම ඔබ ඔබේ ජීවිතේ යොමු කරන්න. ඔබ ඉගෙන ගන්නවා වගේම ඒ දේ ඔබ අනිත් පැත්තෙන් කරගෙන යන්න බලා ගන්න. එතකොට ඔබේ ජයග්‍රහණ ඔබ අත ළඟම එනවා. ඔබට ඔබ යම් දවසක ඔබ සතුට වේවි. මම මෙන්න මේ නිසා මෙන්න මේ විදිහට දිනුනා. මම අනාගතේ හොයාගත්තා. මම මෙන්න මෙතෙන්ට තමයි යන්න ඕනේ. ඉතින් ඔබ අනාගතේ කුමන ශේෂ්‍යයක ඉදිරියට යන කැමතිලා ඉන්නවනම් මම ඔබට ආරාධනා කරනවා මේ IT ශේෂ්‍යය අරගෙන ඔබ ඉදිරියට යන්න. ඔබේ වටිනාකම බිඳුව නම් තියෙන්නේ දැනට ඔබේ වටිනාකම එකයි නම් ඔබ IT ශේෂ්‍යයත් අරගෙන ඉදිරියට යනවා නම් ඔබේ වටිනාකම 10යි. ඉතින් මම ඔබට කියනවා මේ වෙනකොටවත් ඔබ හිතාගෙන නැද්ද කවුද වෙන්නේ? මම මෙන්න මේ කෙනෙක් වෙනවා. ඒක තාම හිතලා නැද්ද? ඉතින් ඉදිරියට යන්න. මේ IT ශේෂ්‍යය තෝරගන්න. මේ හරහා ඔබට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මම හිතනවා ලෝක ළමා දිනේ දවසේ ඔබට යම් සිතුවිල්ලක් ඇති වෙයි ඔබ කව අනාගතේ කවුද වෙන්නේ? ඉතින් ඒ මතේ මම මගේ කතාව අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම චිරන්ත සහස්කර.